චාර්ය ජෙනිෆා පෙරේරා මැතිනිය ඊයේ මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙනවා COVID-19 මිය යන දේහයන් භූමිදානය කිරීම සහ අවධානය කිරීම කියන දෙකම ඉටු කරන්න හැකියාව තිබෙනවා කියලා. ඇය ගෙන් සමන්විත මේ කමිටුව පත් කරන්නේ දෙසැම්බර් 24 වෙනි දින ඇය වාර්තාව ලබා දෙනවා දෙසැම්බර් 28 වෙනි දින දින 4ක් වෙනි තා කෙටි කාල පරිච්ඡේදය තුල. අපි අහනවා ඇයගෙන් දින 4ක් වෙනි තා කෙටි කාලයක් තුල මේ වාර්තාව කඩිමුඩියේ සකස් කර දුන්නේ කිනම් අරමුණකින්ද කියලා. මේ වාර්තාව සකස් කිරීමේදී ඇය මේ රටේ ස්වභාවික සම්පත් පිළිබඳව ගංගා ඇලදොරවල් පිළිබඳව භූගත ජල මට්ටම පිළිබඳව භූගත ජලය පිළිබඳව යම් විමර්ශනයක් සිදු කරාද කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙමනම් මේ කමුටුව සංචාරය කරේ කිනම් ප්‍රදේශවලද කියලා වහම රටට හෙළිදරව් කළ යුතුයි. ඇය ඊයේ සාකච්ඡා මාධ්‍ය වේදිකාවට තා පැහැදිලිවම කියනවා භූගත ජලය පිළිබඳව ලංකාවේ කිසිඳු කවුරුත් තාම විමර්ශනයක් සිදු කරේ නැත කියලා. ඒගොල්ලෝ මේ නිර්දේශ ලබා දීමට පාදක කරගත්තේ වෙනත් රටවල් වල කරපු අධ්‍යයනයන් කියලා. එතකොට අපි අහනවා වෙනත් රටවන් වල කරපු අධ්‍යයනයන් අපේ රටට ගැලපෙන්නේ කෙසේද? අපේ රටේ භූමි විෂමතාවයයි වෙනත් රටවල් වල භූමි විෂමතාවයයි සංසන්දනය කරන්නේ කොහොමද? අපේ රටේ භූමි විෂමතාවය සහ වෙනත් රටවල් වල භූමි විෂමතාවය අතර විශාල පරස්පරතාවයක් තිබෙනවා. මොකද අපේ රට ස්වභාවික සම්පත් වලින් පිරිච්ච රටක්, අපේ රට ගංගා ඇලදොරවල් වලින් පිරිච්ච රටක්, අපේ රටේ භූගත ජලය ඉතාමත්ම පොළව ආසන්නයේ තියෙන්නේ. එනිසා එසේ තිබේදී වෙනත් රටවල් වල භූගත ජල වට්ටම පිළිබඳව කරපු වාර්තා පදනම් කරගෙන අපේ රටේ තීන්දුව తీරන ගන්නේ කොහොමද කියලා අපි මේ වෙලාවේ අහනවා. එනිසා මහාචාර්යවරු උනාට වැඩක් නැහැ. සාමාන්‍ය දැනුම බිඳුව නම් සාමාන්‍ය දැනුම සාමාන්‍ය දැනුමක් ඇත්තේම නැත්නම්. එනිසා ඇය මෙතෙන්ද කියනවා භූගත ජලයට එකතු වීමේ අවධානමකුත් තියෙනවා කියලා යම් මට්ටමක. එතකොට අපි අහනවා භූගත ජලයට සුළු හෝ ප්‍රමාණයක් එකතු වීමේ අවධානමක් තිබෙනව නම් ඇයි අපි ඒ අවධානම ගන්නෙ? මේ ඒ අවධානම අපි ගන්නෙ ඇයි? එනිසා මෙතන ආගමික මේ වාර්තාව සකස් කර තිබෙන්නේ හුදෙක්ම එක් ආගමික සංස්ථාවක් ඉලක්ක කරගෙන. ඒ ආගමික සංස්ථාවට අවශ්‍ය විදිහට තමයි මේ වාර්තාව නිර්මාණය කරලා තියෙන්නේ. අපි චෝදනා කරනවා. එනිසා මෙතන තියෙන්නේ ආගම පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි, ජීවත් වීමේ අහිතිය පිළිබඳව ප්‍රශ්නයක්. මිය ගිය කෙනා ගැන නෙමෙයි අපි බැලිය යුත්තේ, ජීවත් වෙලා ඉන්න කෙනාගේ දිහායි අපි බලන්න ඕන. එනිසා මහාචාර්යවරු උනහම තීන්දු ගන්න ඕන මිය ගිය මලකුණ ගැන නෙමෙයි, ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන තීන්දු ගන්න ඕන. නිසා මේ වෙලාව අපි තාමත්ම කනගාටු පත් වෙනවා මහාචාර්යවරුන්ගේ සාමාන්‍ය දැනුම ඍණාත්මක වීම පිළිබඳව අතිශය කනගාටුවට පත් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාව නැවත කියනවා, ඊළඟට කියනවා ආගමික නායකයෙකුට භූමි දානය කර දෙන්න යන්න පුළුවන් කියලා. දැන් අපි අපිට දෙන ගැටලුව තමයි සිංහල බෞද්ධ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මලකොළ භූමි දානය කරන තැනට පාංශු කුල කටු දෙන්න හම්තුරු යන්නේ නැහැ. එතකොට අපි ආගමික අහිතිය පිළිබඳව මේ මහාචාර්ය ජෙනිෆර් ෆෙනේරා ඇතුළු කණ්ඩායම කිසිසේත්ම හිතලා නැහැ. අපේ තියෙන්නේ ඒ දෙහය මියගේ ඥාතීන් සන්තකයේ තිබා තියාගෙන පැන් වඩලා පින් අනුමෝදන් කරන ක්‍රමයක් අපේ තියෙන්නේ. එතකොට කතෝලික මිනිස්සු ඒ කතෝලික මිනිස්සුන්ගේ ආගමික අහිතිය ගැන හිතලා නැහැ. හින්දු මිනිස්සුන්ගේ ආගමික අහිතිය ගැන හිතලා නැහැ. එක් ආගමික සංස්ථාවක් ගැන හිතලා නිර්දේශ ලබා දීම කනගාටුදායක තත්ත්වයක්. මේ රටේ බහුතර ජනවර්ගයේ පිළිබඳව හිතලා නැහැ මේ කමිටුව. විශ්වවිද්‍යාල පද්ධතියට අපි මතක් කරනවා, විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න මහාචාර්යවරුනි, උපකුලපතිවරුනි, මේ මහාචාර්යවරුන්ට විද්වතුන්ට මේ විද්වතුන්ට අනේ පොතේ දැනුම විතරක් නෙමේ මහ පොළුවේ සාමාන්‍ය දැනුමත් ලබා දීමට කටයුතු කරන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. සාමාන්‍ය දැනුම බිඳුවයි, සාමාන්‍ය දැනුම ඍණ කියන එකයි අපි කියන්න තියෙන්නේ. Breaking.lk